සුබ දවසක් වේවා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් ඉරයිස් YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙනවා vegetarian පොඩිමක් හදාගන්න විදිහ. බිත්තර ධාන්‍ය නැහැ මේකට, gelatin එකතු කරන්න නැහැ. corn flour මුකුත් එකතු කරන්න නැහැ. ඒ වගේම මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකක් ඕනේ නැහැ. ඔයාලට එළියේ තියලා සෙට් කරගන්න පුළුවන්. විනාඩි 20ක් වගේ කෙටි වේලාවකදී මේක සෙට් වෙනවා. මේක රසයම රසයි, ලේයර් දෙකක් තියෙනවා, රස දෙකක් තියෙනවා. හදාගන්නේ කොහොමද කියලා ඉක්මනටම කියලා දෙන්නම්. මේ තියෙන අගර් අගර් මේක මුහුදු පැලෑටියක්. ලංකාවේ දැන් ඇවිත් තියෙනවා අගර් අගර් පවුඩර් එක. ඔයාලා ෆුඩ් සිටි වල බලන්න. මම මේකෙන් ටිකක් කපලා ඒක ග්‍රයින්ඩ් කරලා අරගන්නවා. මේස හැන්දක් එකමාරක් වගේ එක ලේයර් එකකට තිබ්බහම හොඳටම ඇති. මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනෙම නැහැ. ඔයාලට මේ පැලැටිය පිටින්ම අරගෙන දාගන්නත් පුළුවන්. ග්‍රයින්ඩ් කරගත්තු අගර අගර එකෙන් මේස හැඳි එකමාරක් මම මේ පොඩි බෝල් එකට අරගෙන තියෙනවා. කඩේ තියෙන ඒවා ගත්තොත් ඒකෙනුත් මේස හැඳි එකමාරක් ඔයාලා අරගන්න. මේ තැටිය තමයි මම පොඩිම සෙට් වෙන්න දාන්නේ. මේක මම පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මම මේකට ස්ට්‍රෝබෙරි අරගෙන තියෙන්නේ. ඔයාලට කැමති පළතුරක් මේකට ගන්න පුළුවන්. ඔයාලට මේකට රඹුටන් වගේ දෙයක් ඇටයින් කරලා ගන්නත් පුළුවන්. ස්ට්‍රෝබෙරි ගෙඩිය දෙකට කපාගෙන මෙන්න මේ ක්‍රමයට මම තැටියෙන් තියා ගන්නවා. ඔයාලට කැමති හැඩයකට, කැමති පිළිවෙලකට මේ ටික අසුර ගන්න පුළුවන්. මුලින්ම මම අගර අගර පවුඩර් එකට වතුර කෝප්ප කාලක් දාලා දිය කරලා පැත්තකින් තියනවා. විනාඩි 10ක් විතර මේක වතුරේ පෙඟෙන්න ඕනේ. ඊළඟට මම මේ පෑන් එකට වතුර කෝප්ප එකයි කාලක් දාගන්නවා. වතුර මිලිලීටර් වලින් ගන්නවා නම් මිලිලීටර් 325ක් විතර අරගන්න. විනාඩි 5ක් 10ක් පෙඟුණ අගර අගර පවුඩර් එක මම මේකට එකතු කරගන්නවා. සීනි කෝප්ප කාලකුත් එකතු කරගන්නවා. සීනි ඔයාලා මේස හැඳි වලින් ගන්නවා නම් 4ක් 5ක් විතර අරගන්න. ලුණු පිංචක් එකතු කරගන්නවා. මීළඟට මේ ටික හොඳට දිය වෙලා නටනකල් ලිපේ තියාගන්න ඕනේ. මම දැන් මේක ලිපෙන් බාගන්නවා. ඊට පස්සේ හොඳටම නිවෙන්න තියෙනවා. මේ ටික හොඳටම නිවුණට පස්සේ වක් කරන්න පුළුවන් භාජනයක දාගෙන මම මේ පුඩින් තැටියට මේක වක් කරගන්නවා. මේක විනාඩි 15ක් විතර තියෙනකොට හොඳට සෙට් වෙනවා. මම මේ පොඩි බෝල් එකට ආයෙත් අගර අගර පවුඩර් වලින් මේස හැඳි එකමාරක් දාගෙන තියෙනවා. වතුර කෝප්ප කාලකුත් දාලා පෙඟෙන්න තියලා තියෙන්නේ. මෙතන මම වතුර ටිකක් අරගෙන තියෙනවා. ඔක්කොම වතුර මිලිලීටර් 450ක් විතර වෙන්න අගර අගර පවුඩර් එක දියුණාට පස්සේ මේකට දාලා කලවම් කරගන්න ඕනේ. මම දැන් ග්‍රයින්ඩර් ජායක අරගෙන ඒකට කපාගත්තු ස්ට්‍රෝබෙරි ගෙඩි 5ක් විතර එකතු කරගන්නවා. ඔයාලට මේ වෙනුවට දෙලුම් ගන්න පුළුවන්, අඹ ගන්න පුළුවන්, රඹුටන් ගන්න පුළුවන්, කැමති දෙයක් අරගන්න. ඊට පස්සේ මම මේකට කිරි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්, පෙඩි කිරි දිය කරලා ගන්න පුළුවන්, නැත්තම් පොල් කිරි ගන්නත් පුළුවන්. මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මම ඔක්කොම කිරි මිලිලීටර් 200ක් විතර අරගත්තේ. දැන් මම කොටාගත්තු මිශ්‍රණය ඉතුරු කිරි එකට දාලා කලවම් කරගන්නවා. පෑන් එක අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන්නේ. අගර අගර මිශ්‍රණය මම පෑන් එකට දාගන්නවා. මේකේ අරගත්තු වතුර සහ කිරි ප්‍රමාණය වැඩි නිසා මම මේකට ටිකක් වැඩියෙන් සීනි දාගන්නවා. සීනි කෝප්ප කාලක් එකතු කරගන්නවා. තව මේස හැඳි දෙක තුනක් වැඩියෙන් දාගන්නවා. දැන් මේ ටික හොඳට දිය වෙනකන් ලිපේ තියාගන්න ඕනේ. හොඳට නටනකන් ලිපේ තියාගන්න.
අගර අගර ටිකයි සීනි ටිකයි හොඳටම දියුණාට පස්සේ මම ලිපේ ගින්දර නිවනවා. විනාඩි දෙක තුනක් තියලා කිරි මිශ්‍රණය මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේක නිවෙන්න ඔයාලට විනාඩි 10ක් විතර තියලා තියන්න පුළුවන්. සෙට් වෙනකන් තියන්න එපා. හොඳටම නිවෙන්න විතරයි තියන්න ඕනේ. අවධානයෙන් ඉන්න ඔයාලා ගොඩක් වෙලා මේක තිබ්බොත් එහෙම මේ පෑන් එකේම සෙට් වෙලා යනවා. හොඳටම ස්ට්‍රෝබෙරි කිරි මිශ්‍රණය නිවුනට පස්සේ මම අර සෙට් වෙච්ච පුඩින් එක උඩින් දාගන්නවා. මේ වගේ පෙරලා තමයි දාගන්නේ. ඉතින් ඔයාලා එකපාරටම කිරි ටික ඔක්කොම වක් කරන්නේ නැතුව චුට්ට චුට්ට මේ වගේ හැන්දකින් දාගන්න. කිරි ටික දාලා ඉවර වුණාට පස්සේ මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැහැ. මේ විදිහට එළියෙම තියලා සෙට් කරගන්න ඔයාලට පුළුවන්. මේක සීතලෙන් කන්න කැමති නම් ඔයාලට කෑලි කපන්න කලින් පැයක් ෆ්‍රිජ් එකේ දාලා තියලා අරගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දානකොට ෆ්‍රිජ් එකේ යට කොටසේ දාන්න. මේ බලන්නකො මගේ පොඩිම සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේ විදිහට වටේ බුරුල් කරගන්නවා. මේ විදිහට මම ට්‍රේ එකක් තියලා දැන් මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඔයාලට කැමති නම් මේ පුඩිම පිටින්ම ඔයාලගේ කෑම මේසෙට තියන්න පුළුවන්. නැත්නම් කෑලි කපා ගන්නත් පුළුවන්. කැමති ප්‍රමාණය කෑලි කපා ගන්න. මම මේක කෑලි 12කට තමයි කපා ගත්තේ. මම ඔයාලට එකක් අරගෙන පෙන්නන්නම්. මේ බලන්න ලේයර් දෙක හරියම ලස්සනට තියෙනවා. මේ පුඩිම ඔයාලට දවසක් වුණත් එළිය තියාගන්න පුළුවන්. දිය වෙන්නේ නැහැ. ජෙලටින් වලින් පුඩිම හැදුවාම අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඒ වගේම වෙජිටේරියන් අය ජෙලටින් කන්නේ නැහැනේ. ඉතින් එයාලට මේක හදලා කන්න පුළුවන්. මේ බලන්නකො හරියම රසපාටයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක හදලා බලන්න. වීඩියෝ ලින්ක් එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න, Facebook එකේ ෂෙයා කරන්න, නිරායස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.